Welcome to Tia Dreams. ගුණත් මග බවින් ඉහලා ගොඩක් රසවත් oatmeal එකක් හදාගමුද? Oats කියන්නේ මේ වෙන විට ලොව ජනප්‍රියම දැසන ආහාර වේලක්. මොකද මේ oats හැම ඉක්මනට හදා ගන්න පුළුවන් වගේම පෝෂණීයත්වයෙන් ගොඩක් ඉහළ ආහාරයක්. මේ oatmeal එක හදා ගන්න අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ oats. ප්‍රධාන වශයෙන් වෙළඳ පොලේ oats වර්ග තුනක් දකින්න පුළුවන්. Steel cut oats, rolled oats, එවැගේම instant oats. මේ විදිහට oats වර්ග කරන්නේ මේක වෙළඳ පොලට එන්න කලින් process වෙන විදිහ අනුව. මේ තියෙන්නේ steel cut oats. සම්පූර්ණ oats පේජේ කුඩා කොටස් වලට වෙන් කරලා එන oats වර්ගය තමයි මේ. මේකේ ස්වභාවය කැඩුණු හාලට වගේ. මේක තමයි නිෂ්පාදන පියවර අඩුම oats වර්ගය. ඉතින් ගුණාත්මක බවින් ඉහළම oats වර්ගය තමයි steel cut oats. මේ තියෙන්නේ rolled oats. Rolled oats එක එන්නේ steam කිරීමකට භාජනය වෙලා. Steel cut oat වර්ගයට වඩා මේ rolled oats එකේ නිෂ්පාදන පියවර ගන්න හුඟක් වැඩි. ඉතින් ඒ නිසා ගුණාත්මක බවින් steel cut oats වලට වඩා අඩුයි. Instant oats. ඔයාලා ගොඩක් දෙනෙක් පාවිච්චි කරන oats වර්ගය. හැබැයි මේක තමයි නිෂ්පාදන පියවර ගන්න වැඩිම oats වර්ගය. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන්ම ගුණාත්මක බවින් අඩුම oats වර්ගය. දැන් අපි බලමු මම කොහොමද මේ oatmeal එක හදාගන්නේ කියලා. මම අරන් තියෙන්නේ steel cut oats. ගොඩක් අය මේ steel cut oats කන්න කැමති නැහැ. මොකද මේක cook වෙන්න විනාඩි 30ක් විතර කාලයක් යනවා. මොකද මම කලින් කිව්වා වගේ මේකේ ස්වභාවය කැඩුණු හාලට වගේ නිසා. ඉතින් ඒකට මම පොඩි විසඳුමක් හොයාගත්තා. ඒ තමයි මේ oats එක හදාගන්න කලින් චුට්ටක් blend කරන්න. හැබැයි මේක පිටි වෙන්නම blend කරන්න එපා. මෙන්න මේ විදිහට කෑලි කෑලි ඉතුරු වෙන්න blend කරගන්න. එතකොට මේක හරියට ඉක්මනට විනාඩි 3කින් වගේ cook කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා fresh milk. මම මෙතනදී අරන් තියෙනම් සම්පූර්ණ fat එක තියෙන milk එක. හැබැයි ඔයා diet කරන කෙනෙක් නම් බර අඩු කරගන්න හිතන කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් non fat milk එක පාවිච්චි කරන්න. ඔයාලා ගාව මේ වෙනකොට තියෙන මට වගේම මේ fat එක තියෙන fresh milk එක නම් ඔයගලන්ට පුළුවන් මම මේ කරනවා වගේ වතුර මිලිලීටර් 50කට fresh milk මිලිලීටර් 50ක් දාලා හදාගන්න. රසේ පොඩ්ඩක්වත් වෙනසක් මට නම් දැනෙන්නේ නැහැ. මම non fat milk එක මේක හදලා තියෙනවා. ඒ වගේම මේ විදිහට හදලා තියෙනවා. හරිම රසයි. ඒ හින්දා ඒක ප්‍රශ්නයක් නැහැ. oatmeal එක ගොඩක් රසවත් කරගන්න වියලි මිරි සහ ස්ට්‍රෝබෙරි මං එකතු කරගන්නවා. ඉතින් වියලි මිදි වෙනුවට ඔයගලන්ට රටේදී ඔයාලා කැමති nuts වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රෝබෙරි වෙනුවට අඹ, කෙසල් ගෙඩි, ඇපල් මේ වගේ ඔයාලා කැමති දෙයක් එකතු කරගෙන මේක රස බලන්න පුළුවන්. කිසිම වෙලාවක මේකට සීනි එකතු කරන්න එපා. මොකද oatmeal එකේ තියෙන ගුණයට හානි වෙන්න පුළුවන්. දැන් මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට කිරි ටික දාලා oats ටිකත් එකතු කර ගන්නවා. බර පාලනය කරන්න ඔයගොල්ලෝ මේක කනවන ග්‍රෑම් 30 35 අතර ප්‍රමාණයක් එකතු කර ගන්න. ඒ කියන්නේ මේ සැඳි දෙකක් දෙකමාරක විතර ප්‍රමාණයක්. දැන් මේ විදිහට පුංචි පුංචි බුබුලි දානකට ඔයගලන්ට මේක ලිපෙන් ඉවත් කර ගන්න පුළුවන්. ඔයාලා කැමති දියර වශයෙන් කන්න නම් මේ විදිහට කිරි ටිකක් තියෙන කන්න නම් ඔයාලට පුළුවන් ඒ විදිහට කන්න. මම කැමති මේක ටිකක් ඝන වෙන්න දෙන්න. ඉතින් මම තව චුට්ටක් කුක් කරගන්න විනාඩි 3ක් වගේ. නැත්නම් විනාඩි 2කින් වගේ ඔයගලන්ට මේක ගන්න පුළුවන්. දැන් මේ විදිහට රස්ට් වෙන මේක භාජනයකට දාලා ඔයගලන්ට පුළුවන් මේකට ඔයගල කැමති පළතුරක්, ඔයගල කැමති nuts වර්ග එකතු කරගෙන රස බලන්න. oats වල විටමින්, minerals, fiber, antioxidants වැනි පෝෂක පදාර්ථයන් අඩංගු වෙලා තියෙනවා. oats වල ඇති තන්තුමය ස්වභාවය නිසා අධික බඩගින්න ආම කරන්න ගොඩක් උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා බර පාලනය කරන ඔයාට හොඳ උදෑසන ආහාර වේලක් තමයි මේ oats කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි බඩවැල් ආශ්‍රිත පිළිකා තත්ත්වයන් උනත් ආම කිරීමේ හැකියාවක් මේ oats වලට තියෙනවා. ශරීරයේ තියෙන LDL කොලෙස්ටරෝල් මට්ටම එහෙමත් නැත්නම් නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නත් මේ oats ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේම high blood pressure වලටත් oats කියන්නේ ගොඩක් හොඳ ආහාරයක්. ඉතින් මේ වගේ සංකේවාසි ගොඩක් තියෙනවා මේ oats වලින්. දිනපතා වුණත් ඔයාලගේ උදෑසන ආහාර වේලට මේ oats එකතු කරගන්න පුළුවන්. අලුත් වීඩියෝකින් හම් වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. Bye.